මේ විදිහට ඉතින් මයිකේ අසිනිකේ ඇතිවලා තියෙන ප්‍රශ්නය මේ විදිහට සිද්ධ වුණු එකට කල්පනා ගොඩක්ම සතුටින් ඉන්නේ මොකද කල්පනා හිතන්න ඉන්නවා මයිකේ අසිනිකේ මේ ප්‍රශ්නය හැමදාම මේ විදිහට තියෙවි කියලා ඒ කියන්නේ අසිනි මහේ කවදාවත් අයමත් යාළු නොවේවි කියලා ඉතින් කල්පනා ඒ වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කළේ ඉතින් මේ ඇතිවලා තියෙන තත්වයට කල්පනාත් වග කිව යුතුයි හේතුව කල්පනගේ උත්තුකාරයෝ දම්මල තමයි මහි අසිනි හම්බෙන තැන් හැම දෙයක්ම බලාගෙන අසෙලගේ කණේ තිබ්බේ ඉතින් කල්පන මේ හැම දෙයක්ම කළේ මහි අසිල අතරේ ලොකු ප්‍රශ්නයක් ඇති කරවන්න එදා රෙස්ටුරන්ට් එකේ අසිනි මහි කතා කර කර ඉද්දී අසිලට මේ පණිවිඩේ කණේ තියලා මේ ප්‍රශ්නේ මුලින්ම ඇති කරේ කල්පන ඒ කියන්නේ කොහොම වුණත් කල්පන දැනන්න හිටියා මේ ප්‍රශ්නය තව ටිකක් දුරදිග කියොත් එම ලොකු ආරවුලක් මෙතන ඇති කරන්න පුළුවන් වේවි කියන එක ඉතින් මේ කල්පන හිතපු විදිය හරියටම හරි මොකද මහී ඒ වෙද්දී සැහෙන ලොකු මානසික පීඩනයක හිටියේ ඒකයි ඉතින් මහීගේ අතින් නැතා ඒ වගේ දෙයක් වුණත් සිද්ධ වුණේ ඒ කියන්නේ මහී එදා මේ තරම මානසිකව වැටලා හිටියේ නැත්තම් ඒ වගේ දෙයක් සිද්ධ නොවෙන්න ඉඩ තිබ්බා මොකද කලන කියනවා වගේ මහි ඒ තරම් නරුමෙක් නෙමෙයි තාත්තා කෙනෙකුට අතක් උස්සන්න තරම් කොමාරි මේ සිද්ධ වෙච්ච දේවල් හින්දා කල්පනාගේ පැත්තට ගොඩක්ම වාසි වුණා කල්පනට පුළුවන් වුණා අසේලගේ හොඳම පුතා වෙන්න හැබැයි ඉතින් කවදා හරි අසේලට තරු පෙන්නේ හොඳම පුතාගේ ඇත්ත හෙළුණාට පස්සේ ඉදිරියට ඉතින් මේ එපිසෝඩ් අපේ නාලිකාවෙන් බලා ගන්න පුළුවන් මේවි ඔයගොල්ලන්ට ඉතින් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න දිනපතාම කියන වීඩියෝ නැරඹීම සඳහා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න ඉතින් කොමාරි මයික ඉන්නේ යාළුවෝයි මයික ගෙදර අයයි අසිනික සීයයි මේ හැමෝම උත්සාහ කරන්නේ මේ දෙන්නම ආයේ කතා කරවන්න ඉතින් මේ අයගේ උත්සාහය ඉදිරියට සාර්ථක වෙනවා අපිට බලා ගන්න පුළුවන් වේවි ඒ කියන්නේ මයිකේ හිතේ තිබ්බ වැරදි වැටහීම මයිකේ හිතින් අයින් කරන්න ඒ අයට පුළුවන් වෙනවා ඒ වගේම අසිනිගේ අතින් වෙච්ච වැරැද්ද අසිනිටම තේරුම් ගන්න පුළුවන් වෙනවා ඉතින් දෙන්නට දෙන්න මේ වැරැද්ද හදා ගන්නවා ඉදිරියට අපිට බලා ගන්න පුළුවන් වේවි ඒ වගේම මයිකේ අතින් සිද්ධ වෙච්ච වැරැද්දට මයික ගොඩක් පසුතැවෙනවා ඒකට ඉතින් මහිට පුළුවන් වේවි අසිනිකින් සමාව ගන්න ඒ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අසිනිත් මහිකින් සමාව ගන්නවා වගේම මහිත් අසිනිකින් සමාව ගන්නවා කල්පලට ඉතින් තරු පේන ඊට පස්සේ තමයි ඒ කියන්නේ අසිනි මහේ කතා කරනවා දැකලා කල්පනට කර කියා ගන්න දෙයක් නැති වෙනවා